වැරදිකරුවන්ට විරුද්ධ දඩුවන් නියම කර ඔවුන්ට නැවත වැරදි කිරීමෙන් මුදවා ගැනීම හෝ සමාජයේ තවත් අයට නිසි ආදර්ශ ලබා දීම අධිකරණයේ හෙවත් උසාවියේ විසින් නියම කිරීම ලෝ සෑම රටකම වෙන සිදුවන කාර්යයකි. නමුත් කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි වරදකරුවන්ට අරමු පුදුම දඩුවම් වගේයක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. අපි බලමු ඒ මොනවද කියලා. අංක 1 මසකට වරක් බැම්බි කාටුනේ නැරඹීමට ඩේවිඩ් බෙරි ඇමරිකාවේ මීරි පොරුසී විසින් අත්අඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේ නීති විරෝධී ලෙස සතුන් දඩයම් කිරීමේ වරදටයි. ඔහු කළ වරදට අධිකරණය විසින් ලබා දුන් දඩුවම වූයේ වසකට කාලයක් සිර අඩස්සිය තැබීමටත් මසකට වරක් අනිවාර්යෙන් අඩුම තරමේ එක් වතාවක් හෝ ඩිස්කි කාටුනයක් වන මුව පැටෙකු හාවුකේ චරිතය රැකත් බැම්බි කාටුවේ නැරඹීමටත් වරද කටුන නියම කිරීමය. අංක 2 බූරුවන් සමග පෙළපාලියේ යෑම. 2013 වසරේ චිකාගෝවෙන් තරුණයන් දෙදෙනෙක් වෙන එරට අධිකරණයේ දින 45ක සිරිතඩුවමක් ලබා දුන්නේ. ඉන්නොනෙවිති ඔවුන්ගේ නගර මැත්තේ බූරුවන් සමග පෙළපාලිය යා යුතු බවටත් ඔවුන්ට නියම කෙරිණි. මෙම දඩුවම ඔවුන්ට නියම වුණේ ජේසුස් වහන්සේගේ කුඩාවදියේ පිළිරුවක් පළුදු කිරීම සහ සොරකම් කිරීමට දඩුවමක් ලෙසිනි. අංක 3 වසර 10ක් පල්ලියට යෑම. ඔක්ලෝහෝමාහිමි මිනිමෙරුක් චෝදනාවක් එල්ල වූ පාසල් සිසේට අරුම පුදුම දඩුවමක් එරට උසාවියේ විසින් නියම කරන ලදී. 17 හැවිරිදී ටයිලර් ඇලර්ඩම් පාසල් සිසේය බීමතින් රියපැදවීමේදී සිදු වූ අනතුරුකින් ඔහුගේම මිතුරෙක් ඝාතනයට ලක් කිය. ඒ 2011 වසරේදී ඊට දඩුවමක් ලෙස නියම වූයේ ඔහු අනිවාර්යයෙන්ම සිය උසාවිය අවසන් කළ යුතු බවත් වසරක් යනතෙක් මත්ද්‍රව්‍ය සහ නිකොටින් පරීක්ෂාවට යා යුතු බවත් මීළඟ වසර 10 යනතුරු දේවස්ථානට යා යුතු බවත්ය. අංක 4 රැකියාවක් සොයා ගැනීම. දකුණු ඉස්පාඤ්ඤයේ ඇන්ඩුලීසියාහි පුද්ගලයෙක් වෙත තවත් පුදුමිතෙන දඩුවමක් එරට අධිකරණයෙන් නියම කරලා තිබේ. ඔහුගේ දෙමාපියන් විසින් ඔහුගේ පොකට් මනි නැත්තම් දිනපතා වීදම ලබා දෙන මුදල් නවතා දැමුවේ යයි කියමින් දෙමාපියන් උසාවියට කැඳවන ලදී. 25 හැවිරිදි මොහු දෙමාපියන්ගෙන් මාසකට පවුන් 355ක් ඉල්ලා නඩු දැම්මේ. නමුත් උසාවිය විසින් දෙමාපියන්ට නොව ඔහුට දඩුවම නියම කළ අතර දඩුවමයේ දින 30ක් ඇතුළත ඔහු දෙමාපිය නිවස අතහැර යා යුතු බවත් රැකියාවක් කර මුදල් රුපියා 102න් නැගී සිටිය යුතු බවත්ය. අංක 5 පැය 20ක් බීතෝවන්ගේ සංගීතයට සවන් දීම. 2008 වසරේදී ඇන්ඩ්‍රු වෙක්කර්නම් පුද්ගලයාට සිය කාර් රථය තුළ ඉතාමත් ඉහළ හඬකින් සංගීත වාදනයක් කිරීමට දඩුවමක් ලෙස පවුම් 120ක දඩයක් නියම වුණ අතර ඔහු පැය 20ක් එක දිගට බීතෝවන්ගේ සංගීතයේ සවන් දුන්නොත් එම දඩ මුදල පවුම් 30ක් අඩුවන බව අධිකරණයේ විනිශ්චයකරු විසින් තීරණය කරලා දී. විරිස සුසාන් නොප්ට අවශ්‍ය වූයේ ඔහු රසවින්දනට අසමත් වූ සංගීතයට රසවිඳින්නේ කෙසේදයි යන්න ඔහුටම අවබෝධ කර වීමටයි. ඔහු එම නියම කළ පරිදි මිනිත්තු 15ක් පමණක් සංගීත පටයකට සවන් දුන් අතර සම්පූර්ණ දඩ මුදල ගෙවීමට කැමැත්තෙන් පිටවේ ගියේ තමන්ට බාස්කට්බෝල් තරගයක් අතවස වීමට යන පවසමනි. නැවත මෙවැනි වැදගත් තොරතුරු ඔබට නැඹීට අවශ්‍ය නම් මගේ channel එක subscribe කර bell icon එක click කරන්න. ස්තුතියි.